थे संग वीती बे सितुवं विलासिने मेरे मतुयम दिने कीरुलम गेने जय मल्दाम बलदागेने नंबिक वेरदी तो ना 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 कहाँ रे फोन ने कांस कराने को अयो फोन ने कांस कराने को नहीं दे आदि मम्मी फोन करगना हेलो हेलो मैं निर्मला नंद नंद ओ खाऊ दे मैं नंदे मन समाधि समाधि दुवे कोहमद मुख देख पाड़े दूट माँ माता कुने नंदे आची से होंदिंग इन्नो नंद ये मैं किंकि अंतरांग होंदा क्या पुते एक ने मर तामा तेगा न बेरु इन्नी एक एक बेहत आधे एक बेहता खेटे एक बेहता मुना कराने दी थी नहीं तो नंदे में मंगाते पौड़ी पानी भी दे आकी अन्ना है भाई में मामा नां की वो मर की अन्ने पाकी अला मान दानो या मुकाद्दो की अन्ना हादाने की लपुते मामा मटे क्यों हुआ मामा क्यों हुआ? ओ इतने मामा क्यों हुए मटन अंदर किया ने पाकिया रहने? ओ यार तामा पुत्ते मामा गैना हरे इतने दानी नहीं ने मैं मोना वधन अंदर मामा क्यों हुए? ऐ पुत्ते
පදියේ පළල ට්‍රාන්ස්ෆර් එකක් වුණා කියලා. හැබැයි මාම ඒක අපව හදා ගන්නවා කියලා කිව්වා. මම නම් කිව්වා ඉතින් ඔහෙට වඩා පදියේ පළල හොඳයි කියලා. හැබැයි දැන් ශාක්‍යටත් ඕන නම් ඔයත් එක කොළඹ ගිහිල්ලා ඉන්න පුළුවන් නේ. නැත්නම් ඉතින් පදියේ පළල්ලෙම ඉඳි. මේ එච්චර දෙනෙන්ද මාම කිව්වේ? ඕකද? ඇයි? තාම කකර තියනවද? ඕ මේ මේ කහලා නැන්ද අප්සෙට් නම් වෙන්න එපා. අනේ පුතේ ඔයා මං ගැන නොදන්නා වගේ නෝ කියන්නේ. හරි හරි කියන්නකෝ අගේ කරන්න නැතු. නැන්ද මේ මේ අනේ හරි හරි පුතේ මං අහගෙන ඉන්නේ කියන්න. මේ නැන්ද ඊයේ උදේ ඉඳලා ශාක්‍ය ආගිය අතක් නැහනේ නැන්ද. මොකද්ද කිව්වේ පුතේ? ඔව් නැන්ද ඊයේ උදේ ඉඳලා එයා කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. පුතේ මේ ඔයා විහිළුවද්ද ඇත්තද කියන්නේ? ඇත්තටමයි කියන්නේ නැන්ද. අපිත් මෙයාව තාම හොයනවා. හෙලෝ හෙලෝ නැන්දේ නැන්දේ අයියෝ නැන්දේ ඔය හොඳින්ද? මම්මේ සර් හම්බ වෙන්න මම හිටියේ. ඒ මොකටද ජීන්? පොඩි කාරණාවක් ගැන දැනගන්න. ආයෙත් ආන්න දෙයක් නැහැ. හොඳ නිවුස් එකකට පොටක් පාද ගන්න වෙන්නේ. ආන්න ආන්න. දන්න දෙයක් නැහැ ඉතින් මං කියන්න. මේ උපාලි සර් මොකද්ද මේ ලොකු ඉස්කෝල මහත්තයෙ කෙල්ලගේ උටපටි? මං හිතුවා මට වැඩි හොඳට ඒක ජේන් දන්නවද කියලා. මං දන්නව නම් ඉතින් උපාලි සර් ගෙන් ඕක අහන්නේ නෑනේ. මං දැනගෙන වුණා නම් මං බකස් ගාලා කියනවනේ. කෙල්ල නැති වෙලා. ඒක ඉතින් මුළු ගමම දන්නවනේ. ඒක දන්නවා. හැබැයි මුළු ගමම දන්නේ නැත්තේ කෙල්ලට මොකද වුනේ කියලා. උපාලි සර් මගේ අත්දැකීමේ හැටියට නම් කෙල්ල නැති වෙලා නැහැ. කෙල්ල පැනලා ගිහිල්ලා. දේන් හරි. ඒ කියන්නේ කෙල්ල පැනලා ගිහින්ද? මං හිතන්නේ එහෙම තමයි. ෂේ මං හිතුවා උපාලි සර් ටක්කෙටම දන්නව ඇති කියලා. අපිටේ වයස පහු කරලානේ ආවිජි. ඔය වයසේ ආදරේට අනක්ගුණක් නැහැ. වංගු කෙලින් කරගෙන යන්නේ. කෙල්ලා තිතින් ඇහැට කරට පේන්න ඉන්නවනේ. නැතුව නැතුව. ඔය වගේ ලස්සන කෙල්ලෝ දැක්කාම මොන කොල්ලගේද පපුව නිකන් ලද්දම් ලද්දම් ගන්න නැත්තේ? ඒක නං ඇත්ත උපාලි සර්. දැන් බලන්න ජීන් කාලි. හ්ම්. එතකොට සිවට පණ අරගෙන ලව් කරානේ. හා. ඒ වුණාට සිව බෙන්දේ කාවද? පාර්වතිය. මේ මොකද? ලස්සන කෙල්ලෙක් දැක්කාම දෙයියොත් කැමතියි ජීන්. Ha 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 ha.
අපි අපෝ උපාලි සර් උතියන කතා. ඇයි මං කියන්නේ බොරුද? නෑ 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 බෑ බෑ බෑ. එතකොට උපාලි සර් ඩක්කෙටම කියන්නේ ඔය කෙල්ල නිමේෂ් කොළුව එක පැනලා ගියා කියලාද? ආයි මොනාද ජේන්? ඌ එක තමයි ගියේ. හා. එතකොට උපාලි සර් මට මේ කතාව පතුරවන්න පුළුවන්ද ගමේ? මොකෝ බැරි? මොකෝ බැරි? මේ හැබැයි ඔකට මාව ගාව ගන්න එපා. මොකද ලොකු සර්ගේ ස්ටාෆ් එකේ ඉන්නේ මම ඉන්නේ. අවි 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 මං ඇහින් දැක්ක වගේ පතුරවන්නම්කෝ ඈ මේ ඔය නිමේෂ් කියන්නේ යානම්මගේ මුණු පුරා නේද නැත්තම් මේ අපේ ගෙට අල්ලපුවට අල්ලපුවට ඌ ජේන් නේගුල් එක්ක හුඟාක් ලෙන්ගතු වින්දා මේක කියන එක හරි නෑනේ ඒකත් හැබෑව තමයි ඒ වුණාට උපාලි සර් මේ වගේ ප්‍රවෘත්තියක් ලැබුණාම හිතේ පපුවේ තද කරගෙන කොහොමේ ඉන්නේ බකස් ගාලා එළියට දාන්න නැතුව කියුණාත් ඉතින් බැරි වෙලානේ ඒ කියන්නේ ඕන් කෙල්ල පැනලා ගිහිල්ලා හරි 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 එන්න කෙල්ල ගිහිල්ලා प्रश्न विश्वास कर एक वेन्नत पुलवा आने अपे मुकद्द कराने जामिंदे आने मांदा पटे हिता गन्नवत बै समादे
යන්කෝ ප්‍රින්සිපල් සර්. මම පොලිසියට ගිය සමෙන්දි. සමාදී. හා. මට හිතෙනවා ශාක්‍ය කොළඹ ගියා කියලා. ඉතින් සමෙන්දි ආ කොහොමත් උදේ මාමත් එක්ක කොළඹ යන්න නිහිටියේ. ඒ ඉතින් ප්‍රින්සිපල් සර් එක්ක ඔබා කියන්නේ එයාත් තනියම කොළඹ ගියා කියලාද? ඔව්. ඒ මොකටද? නිමේෂ හොයාගෙන. මං කියන දේ අහන්න. මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ළඟදීම ශාක්‍යන මොකද උනේ සමින්දි? මටත් ඒක හිතා ගන්න බැහැ සමාදී. අනේ දෙයනේ. කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැ. සමන් දෙයියන්ගේ පිටින් කොහේ හරි හොඳින් ඇති. ඒත් මට බයයි සමින්දි. ඇයි? මට හිතෙනවා සමින්දි මෙහෙම ප්‍රශ්න වලට මුහුණ දෙන අය මේ ඕක නවත්ත ගන්න. මං ආස නැව කහන්නව. ඉතින් මං ආසත් නෑ සමින්දි. මම මොකද්ද කරන්නේ? මට ඒව හිතෙනවනේ. නැත්තම් මේ කෙල්ලට ඇත්තට මොකද්ද උනේ? අනේ දෙයිනි ශාක්‍ය කොහෙද යන්නේ? එයාගේ කිසිම ආරංචියක් නෑනේ. කොළඹට ගියාද? නෑ. එයා යනවා නම් යන්න ඕනේ අපේ ගෙදර. එහි ගිහිල්ලා නෑනේ. අනේ කියා තනියම යන්න දන්නෙත් නෑ. දැන් ප්‍රින්සිපල් සර් කොහෙද? මම පොඩ්ඩක් එළියට ගියා. හැබැයි මට හිතෙනවා එයා කොහෙවත් ගියේ නැහැ කියලා. එහෙනම් මොකද උනේ? මට නම් හිතෙන්නේ වෙන දෙයක්. මොකද්ද? එයාව කවුරු හරි පැහැරගෙන ගියා වෙන්න බැරිද? නෑ නෑ. ඒක වෙන විදිහක් නෑ. ඇයි? එතකොට එයා රෑ ලියපු ලියුම? ඒ ලියුමේ කොතනකවත් ලියලා තිබ්බේ නෑනේ එයා ගෙදරින් යනවා කියලා. අනිත් එක ඒකේ තිබ්බේ එයා ආදරය කළ තනි වෙච්ච එක ගැන තියෙන කම්පාව ගැන. මේ ලියුමේ හින්දා අපි ඔක්කොම වෙන පැත්තකට හැරුණා. හරි දැන් එතකොට ඔයා කියන්නේ එයා කවුරු හරි පැහැරගෙන ගියාම කියලාද? ඔව්. කවුද? කවුද කියලා ඉතින් කියන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ ඒ ගැන මොනවා හරි දෙයක්ව දන්නවා. නෑ නෑ මන් දන්නේ නෑ. මගේ ළමයි ගෝලුවට විස පෙරුවේ ඕගොල්ලෝ. මුන්දලාට තවමත් හිතන්නේ නිමේෂ් මැරලා නෑ කියලාද? අදින් පස්සේ මුන් එක්ක ඉඳලා මට අවු වෙන්න පාරද?